රටේ පැමිණිලි ප්‍රමාණයක් තියෙන දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ අල්ලස් ක්‍රියාවලියක් සිදු වෙනවා කියලා. ඒතර මේ නිසා අතිගරු ජනාධිපතිතුමාත් අපේ ගරු අමාත්‍යතුමාත් එක්ක තිබිච්ච සාකච්ඡාවකදී තීරණයක් ගන්නවා. දිගින් දිගටම ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා අවවාද කරනවා මේ අල්ලස් ක්‍රියාවලිය දෙපාර්තමේන්තුව හරහා සිදු වෙන එක රහසක් නෙමෙයි. ඒක නවත්තන්න කටයුතු කරන්න කියලා. ඒක නවතින්නේ නැති නිසා ඒකට විසඳුමක් විදියට දෙපාර්තමේන්තුවේ 2020 ජනවාරි වලට පෙර ऐतिहासिक හැබැයි අල්ලස් දෙනා වගේම ගන්න එකත් අපේ රටේ නීතිය අනුව වැරදි. ඒ නිසා මට ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ රජයේ මෙහෙම දැඩි තීන්දුවක් ගත්තා නම් ඒ කියන්නේ මෝටර රථ ආනයන කරුවන් ඒ මෝටර රථ ලීසින් ආයතන ඊට පස්සේ මේ සියලු දෙනා තවදුරටත් දෙපාර්තමේන්තුවට අල්ලස් දෙන එක නවත්තන්න කියන එක තමයි මගේ ඉල්ලීම. ඔකෝ අල්ලස් ගන්නවා වගේම දෙන එකත් වැරදි. අල්ලස් දෙන එක රටක් විදියට රජයේ නිලධාරීන්ට අල්ලස් දෙන එක ජනතාව නවත්තන්නේ නැති තාක් මේ අල්ලස් කියන එක රටෙන් අයින් කරන්න බෑ. දැන් නම් ආයතනය තුල මොකක්ද ප්ලෑන් එක? ඒකෙන් ඔබ අහන්නේ මොකක්ද? ඉදිරියට මොන වගේ ප්ලෑන් එකක්ද කරන්නට බලාපොරොත්තු වෙන්නේ? අපි දන්නවා දැන් ෆයිනෑන්ස් කම්පැනි වලට කියනවා ෆයිනෑන්ස් පොතට විශාල ගණනක් අල්ලස් දෙන්න ඕනේ. මේක මේ ජනතාව අතර තියෙන ලොකු ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. දැන් ප්ලෑන් එකක් තියෙන්න ඕනනේ. අයිසියක් මාරු කර පමණින් මේ සිද්ධිය සිද්ධ වෙනවද? ආයතනය ය දූෂණය වලින් තොර වෙනවද? ආ ඒක තමයි මම කියන්නේ. ආ ඒ කියන්නේ මේක මේ ආයතන විතරක් නෙමෙයි දූෂිත සියලු ආයතන රජයේ පැත්තෙන් තීරණයක් අරගෙන තියෙනවා නිලධාරීන් මාරු කරන්න. ඊට පස්සේ අපි ජනතාවගෙන් ඉල්ලනවා අල්ලස් දෙන එක නවත්තන්න කියලා. ඒ වගේම අපි දෙපාර්තමේන්තුවේ පද්ධති අලුතෙන් නවීකරණය කරනවා මහජන සේවාවන් වඩා පහසු වෙන. උදාහරණයක් විදියට මේ කොවිඩ් වෙලාවෙත් අපි නිශ්චිතව අපොයින්ට්මන්ට් එකක් අරගෙන කාර්යාලයට ඇවිල්ලා වැඩ කරගෙන යන්න පුළුවන් එකක් ක්‍රමයක් හඳුන්වලා තියෙනවා 0112 677 877. එතකොට මේ දුරකථන අංකයෙන් ඔබ දිනයක් වෙන් කරගත්තම ඔබට SMS පණිවිඩයක් එනවා. ඒ SMS පණිවිඩේ පෙන්නලා ඔබට කාර්යාලයට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට දීර්ඝ කාලීනව ගත්තොත් ඉස්සර අවුරුදු 4ට අපි දෙපාර්තමේන්තුව විදිහට පස් අවුරුදු සැරැස්මක් හදනවා. මහජන හිතකාමී සේවාවක් දෙන විදිහට අපි දෙපාර්තමේන්තුව වෙනස් කරනවා. හැබැයි ආයෙසරයක් මම කියන්නේ මේක අල්ලස් ගන්නවයි කියලා චෝදනා කරනා වගේම ජනතාව අල්ලස් දෙන එක නවත්තන්නේ නැති තාක් මේ අල්ලස් නවතින්නේ නැහැ. දැන් මේක ලංකාවේ ඓතිහාසික පියවරක් නිසා දූෂණය යවම කිරීමට මගේ අවසන් ප්‍රශ්නේ විදිහට මේක අපි මෙවැනි තවත් ජනතාව පීඩා විඳින ආයතනයන් වෙත යොමු කරන ප්‍රධාන පණිවිඩයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? බලවේගයක් විදිහට මේක පළවෙනි පියවර විදිහට මොකක්ද ඔබතුමාගේ පණිවිඩය? ඔව් අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මම කියන්නේ අල්ලස් ගන්නවා කියලා චෝදනා කරන අයම තමයි මේ අල්ලස් දෙන්නේ. ඒක නිසා පළවෙනි කාරණේ තමයි රජයේ නිලධාරීන්ට අල්ලස් දෙන එක ජනතාවගේ පැත්තෙන් නවත්තන්න ඕනේ. එකක් රජයේ පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්නවා නම් අල්ලස් අවම කරන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී වෙනවා නම් අනෙක් පාර්ශව විදියට ජනතාව අල්ලස් දෙන එක නවත්තන්න ඕනේ. අල්ලස් දීම අවම කරන විදියට අපේ පැත්තට ආයතන වලට සහාය දෙන්න ඕනේ. අල්ලස් නොගෙන වැඩ කරන්න. හොඳයි. අලුතින්ම එන සේවකයන් සමග ඔබගේ අල්ලස් නැති ආයතනයක් බවට පත්වීමේ මේ පියවර අතිශයින්ම සාර්ථක වේවි කියලා ඔබතුමා විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. අද අපි සම්බන්ධ කරගත්තේ මොටරත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමා නීතිඥ සුමිත් අලහකොන් මහත්මියව අපි සජීවීවයි සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබමයි තොරතුරු රටට වැදගත් වගේම රටට හොඳ ආදර්ශයක් වෙයි. මොකද RMV එහෙම නැත්නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කිව්වම ජනතාව අතර ප්‍රසිද්ධ කාක්කෝ ඉන්න තැනක්. මේ කාක්කෝ අදින් පස්සේ පියාඹලයයි කියලා අපි විශ්වාස කරනවා.